සාදරයෙන් පිළිගන්නවා අපේ විචි මාස්ටර් YouTube channel එකට. මං අද ඔයාලට කියන දෙන්න හදන්නේ ගෙදර එළවලු කෑල්ලක්වත් නැති අවස්ථාවේ රසම රස චීස් පැස්ට් එකක් කන්නේ කොහොමද කියලා. 100% නිර්මාංශ ආහාර පමණක් අඩංගු ලංකාවේ එකම YouTube නාලිකාව. ඔබත් අදම එකතු වන්න පහළ තියෙන subscribe button එක click කරන්න. මම්මේකට පොල් කට්ටක් හොඳට සුද්ධ කරලා අරගත්තා. ඒකට මං එකතු කරගන්නවා වියලගත්ත ගම්බිරිස් ටික. ඔයාලා ළඟ ගම්බිරිස් කුඩු තියෙනවා නම් ඒව එකතු කරගන්නත් පුළුවන්. ඊළඟට මම්මේකට එකතු කරගන්නේ සුදු ලුණු. ඊළඟට රම්පේ කරපිංචා. මං එකතු කරගත්තේ අමු මිරිස්. සැරට කන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කොච්චි එකතු කරගන්නත් පුළුවන්. දැන් ලුණු මිරිස් කුඩු කහ කුඩුත් එකතු කරලා මේ ටික හොඳට කොටා ගන්නයි තියෙන්නේ. දැන් මේ ටික හොඳට කෙටිලායි තියෙන්නේ. මේ අවස්ථාවේදී මම මේකට මුරුක්කු ටිකක් එකතු කර ගන්නවා. මේ පැස්ටා එක ගොඩක් රස වෙන්න මෙන්න මේ මුරුක්කු තමයි රහස. ඔයාලා ළඟ තියෙනවා නම් මේකට රට කජු ටිකකුත් එකතු කර ගන්න. එතකොට තවත් ගොඩක්ම රස වෙනවා. දැන් අපි මේකට ලුණු ටිකකුත් එකතු කර ගන්නවා. මේ තමයි මං ටෙම්පරාතුරට ලෑස්ති කරගත්තු සම්බෝලේ. දැන් මං ඇතුලියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් එකතු කර ගන්නවා. ඒකට මාප ටිකකුත් එකතු කර ගන්නවා. දැන් තියෙන්නේ අපි අර කලින් හදාගත්ත ලුණු මිරිස මේකට එකතු කරගන්න එක. ඒක ටිකක් බැදීගෙන එද්දී මං අර කොටාගත්තු පොල් කට්ටට පොල් කිරි ටිකක් එකතු කරලා ඒ තියෙන ටිකත් හොඳට කවලම් කරලා මේ අපේ තෙම්පරාදුවට එකතු කර ගන්නවා. මදි පාඩුවට තව පොල් කිරි ටිකක් එකතු කරලා හොඳ කිරි හොද්දක් තමයි මම මේ හදාගන්නේ. මේ අවස්ථාවේදී ඔයාලා රස අනුව ලුණු වගේම මිරිස් කුඩු සැරට කන්න කැමති අය කෑලි මිරිස් වගේ එකතු කරගන්න පුළුවන්. දැන් මම මේකට එකතු කරගන්නවා අර කලින් තඹ ගත්ත පැස්ටා ටික. පැස්ටා ටික දාපු ගමන්ම මම මේකට තව එකතු කරගන්නවා කෝන් ෆ්ලා තේ හැඳි කාලක්. කෝන් ෆ්ලා එකතු කරන්නේ මේ කිරි හොද්ද හොඳටම උකු වෙන්න නිසා. දැන් මගේ පැස්ටා එක රෙඩි. මේ තමයි මං හදාගත්ත රසම රස චීස් පැස්ටා. ඔයාලගේ ගෙදර එළවලු නැති වෙලාවට රසටම රසට කන්න ඔයාලත් මේ චීස් පැස්ටා එක හදලා ට්‍රයි කරලා බලන්න. ඒ වගේම තමයි අමතක නොකර මගේ channel එක subscribe කරන්න.